මොකදනේ වැඩසටහන සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ මේ දිනවල ආණ්ඩුවේම අමාත්‍යවරු සමග ලොකු ගැටුමක් ඉන්න ජගත් කුමාර මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. සෑහෙන පිරිසක් ඔබතුමාම විවේචනය කරනවා පේනවා. අතර මොකද වුනේ? පොලිසිය ස්ථානාධිපතිවරයා එතුමා ඉවත් කරලා තිබුණා. පස්සේ විනය හේතුවක් කියනවා. ධාන්න යන කෙනා බැලුවහම තාමින් ලොග්ගේ අමතුමයි ඒ කොට්ටාසි සංවිධායකතුමාගේ හිතවතෙක් මස්සිනා කෙනෙක් වෙන්නේ. ඊයෙ දැම්මහම එතන සම්පූර්ණ දේශපාලන අතකොළුවක් විදිහට ඒ පොලිසිය කටයුතු කරයි. පොලිසිය බාර අමාත්‍යවරයා කරන චෝදනාව තමයි ඔබතුමා ඔබතුමාගේ හිතවතෙක් මේ පත් කරන්න කියලා ලිඛිතව පවා ඉල්ලලා තියෙනවා. එහෙම පත් කිරීම සිද්ධ කරේ නැති නිසා තමයි මේ විදිහට මේ ඔබතුමා හැසිරෙන්නේ කියලා. මං කිව්වා ඒ කෙනා දාන්න එපා කියලා. එතකොට එයා දාන්න එපා කියනකොට දිගට දිගට කිව්වා මට මේක තමයි නිර්දේශ වෙලා ආවිල්ලා තියෙන්නේ. මං කිව්වා එහෙනම් මාත් නිර්දේශ කරලා දෙන්න සුදුස්සෙක්. ලොකුගේක පොලිසිය හරි එහෙම නැත්නම් සරත් වීරසේකර පොලිසිය හරි වෙනවට මම කැමති නැහැ. ඔබතුමත් ඒ විදිහ ඉල්ලීමක් කරා මේකත් දේශපාලනීකරණය වෙනවා. එතකොට ජගත් කුමාරගේ පොලිසියක් පත් කරා වගේ වෙනවා. මේ හසිත දැන් මම කියන්න හදන්නේ මගේ කියලා කෙනෙක් ඕනත් නැහැ. හැබැයි ලොකුගේ අමතුමාගේ හරි සරත් වීරසේකර දේශපාලන රූකඩ විදියට හැදෙන පොලිසියක් එතන දාන්න එපා. ඔබතුමා හරි ගාමේ ලොග්ගේ අමතුමා හරි තමුන්ගේ හිතවතුන් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා කරනවා කියන්නේ දේශපාලන අතපෙමින් නෙමෙයි. අනිවාර්යයෙන්ම ලොකුගේ අමතුමා පිළියන්දල ඉඳන් මේ කොට්ටාසිරත් ඇඟිලි ගහලා අනිත් කොට්ටාසිරත් ඇඟිලි ගහලා හැමතැනම පත් කිරීම කරන්න බලපෑම් කරන එක වැරදීනේ. ගාමේ ලොග්ගේ අමාත්‍යවරයා කියනවා වගේ මේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමා ඇත්තටම අර කටුසයකාරී රත්තරම් බැඳ වගේ වැඩක් නෙමෙයිද වෙලා තියෙන්නේ. මේවා ඒගොල්ලෝ අරන් ආවා වගේ නෑ. මේ අපි පක්ෂ හදලා කැප කරලා බිම්මට්ටේ මිනිස්සු අවදි කරලා තමයි මේවා ගෙනාවේ. එහෙම කරපු අපිට කියනවනම් විනය පරික්ෂණ කරනවා කියලා ඒක විහිළුවන්නේ. දැන් ඔබතුමා කියන විදිහට ඕනම් වැරද්දක් කරොත් ඔබතුමාලා මේ ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටීම නිසා විනය පරික්ෂණ කරන්න බැරිද ඒක? එහෙම කියලා නැහැ. හැබැයි විනය කියන්නේ ඇත්ත කතා කරන එකයි කටවහන එක නෙමෙයි. ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කඩුවෙලා ආසන. ඊට පස්සේ මේ සම්බන්ධීකරණ සභාපති ධූරය දෙන්නේ පාදුක්කේ. දැන් මෙතනින් නෙමෙයිද ඔබතුමාගේ මේ කනස්සල්ල පටන් ගන්න? කනස්සල් කලකිරීම පසුතැවීම ඕන් දෙයක් මිනිස්සුන්ට ඇති වෙනවා. මෙතන ඉන්න තිබුණා නම් හොඳයි කියලා දැනුණා වුණත් කියන තැනට මම යනවා. ඒ ජේෂ්ඨයෝ නම් තරුණ අයට අලුත් අයට දෙන්න ඕන තමන්ගේ උපරිම ශක්තිය දීලා ඒ කොටස් සංවර්ධනය කරන් දෙන්න. කරන්න දෙනව නෙමෙයි පුළුවන් නම් තමන් ඒකෙන් කොටසක් බලය අරගන්නයි උත්සාහ කරන්නේ. ඒකයි මේ ගැටුම. ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණ නැති වුණොත් ඔබතුමා ඉදිරියටත් අර ගාමින් ලොග්ගේ අමතුමා කියන වගේ මොලේ නැති පිස්සෙක් වගේ කෑග ගහ යනවද නැත්තම් මොකද කරන්නේ? මම ඊයේ උදේ මම නගර සභාවේ උත්සවයකට ගිහලා එන ගමන් මම මේක ඉවර කරලා ආවේ. පිස්සෙක් වගේ කියන්න ගත්තේ ගාමින් ලොග්ගේ අමතුමා ප්‍රෙස් එකක් තියලා දවල්. මේ අමාත්‍යවරුන්ගේ රෙදි ගලවනවා කියලා ඔබතුමා කිව්ව කොහොමද දැන් මේ රෙදි ගලවන්න බලාපොරොත්තු වෙන්නේ? තුමාලා ගැන බොහෝ දේ කියන්න තියෙනවා. හැබැයි මම කියන්නේ නෑ එකක්. මම ආණ්ඩු පක්ෂයේ අර සාමිකත්වයේ රකින්න ඕන. මෙතවඩ මගෙන් ඒ වහන්න එපා.